ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධිවිධාන අනුව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා නියමයේ පළ කරන දිනය නම් යෝජනා බාර ගැනීමේ දිනය ස්ථානයේ සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳ දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය හෙට නිකුත් කිරීමට නිමිතයි. අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව එම තීරණයට එළඹුණු බවයි එහි සභාපති RMAL රත්නායක මහතා පවසන්නේ. 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධිවිධාන අනුවයි මෙම ක්‍රියාමාර්ගයකින් තිබෙන්නේ. ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනේ සහ සෙසු ව්‍යවස්ථාපිත කාර්යයන් පිළිබඳ විවිධ පුද්ගලයන් හා පාර්ශ්ව ඉදිරිපත් කරන ප්‍රකාශ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නැති බවද රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරනවා. අද දැසන මැතිවරණ කොමිෂන් සභාව රැස් වුණා. එහිදී තීරණය කළා 2024 ජනාධිපතිවරණය සඳහා වූ ඡන්ද විමසීම් දැන්වීම හෙට දිනේ යුතුව ප්‍රකාශයට පත් කිරීමට. ඒ අනුව හෙට දිනේදී අදාළ ඡන්ද විමසීම් දැන්වීම රජයේ මුද්‍රණාලය අධිපතිනිය වෙත බාර දීමට කටයුතු කරනවා. ඡන්ද විමසීම් දැන්වීම ප්‍රකාශයට පත් කරනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ජනාධිපතිවරණ පනතේ සඳහන් වෙනවා දින වකවානුව. ඒ අනුව මේ දැන්වීම ප්‍රකාශයට පත් කරන දිනේ ඉඳන් දින 16ත් 21ත් අතර කාලයකින් පසු වෙන දිනේ තමයි නාම යෝජනා දිනේ හැටියට ගණන් ගන්නෙ. එයින් පසුව සති 4ත් සති 6ත් අතර දිනයක් තමයි ඡන්ද විමසීම් දිනේ හැටියට සඳහන් වෙන්නේ. එතකොට ඔබට හෙට මේ ගැසට් නිවේදනය නිකුත් වුනහම බලා ගන්න පුළුවන් වෙයි. අපේ ඡන්ද විමසීම් දිනේ හැටියට නම් කරලා තියෙන දිනේ ඉඳන් උඩට ගණන් කරපුවාම කවදටද අපට මේ ඡන්ද විමසීම් දැන්වීම නිකුත් කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඒක නිකුත් කරන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම හෙට දිනේ සැප්තැම්බර් මාසේ 17 වෙනිදා දැන් පසුව තියෙන ළඟම සහ හොඳම දිනේ තමයි අපි ඡන්ද විමසීම් දිනේ හැටියට aran තියෙන්නේ. ඒ අනුව ඡන්ද විමසීම් දැන්වීම ප්‍රකාශයට පත්කරන හැකියාව ලැබෙන්නේ හෙට දිනේ. කිසිම බලපෑමක් නැහැ. අපි සම්පූර්ණයෙන්ම කටයුතු කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් ජනාධිපතිවරණ පනතටත් අනුකූලවයි. මම හිතන්නේ බොහෝ දෙනෙක් විවිධ මත, විවිධ චෝදනා සහ උපහාස අපහාස මැතිවරණ කොමිෂමට ඉදිරිපත් කළා. හෙට මේ නිවේදනය නිකුත් වුණාට පස්සේ මම හිතන්නේ ඕනෑම කෙනෙකුට බලා ගන්න පුළුවන් අපි කරලා තියෙන්නේ නිවැරදි ක්‍රියාදාමය කියන බව. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කුඩි මහතා අද සාකච්ඡා කළා. එයින් අනතුරුව මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. අද දින මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා හමුවෙච්ච අවස්ථාවේ එතුමා ප්‍රකාශ කරන්නට යෙදුනා හෙට දවස වන විට ජනාධිපතිවරණය කැඳවීමේ නාම යෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය සහ එහා සම්බන්ධ අනිකුත් සියලු ගැසට් නිවේදන නිකුත් කිරීමට කටයුතු කරනවා කියලා. ඒ අනුව හෙට දින කැඳවීම කරනවා නම් නාම යෝජනා ලබන මාස 15 වෙනි දින අවසන් වෙනවා. ජන අරගලයේ පුරවැසියු සංවිධානයේ පිරිසක් මැතිවරණ කොමිසන් සභාව ඉදිරිපිට අද දහවල් විරෝධතාවක නිරත වුණා. ඔවුන් ප්‍රකාශ කළේ මැතිවරණ දින ප්‍රකාශයට පත් කරන තෙක් සත්‍යාග්‍රහයක් ආරම්භ කරන බවයි. මැතිවරණ කොමසාරිස් අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අපි හම්බ වුණා. හම්බ වෙලා පැහැදිලිව ප්‍රකාශ කරා මැතිවරණය ප්‍රකාශයට පත් කරන්න නැතිනම් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා අස්සලා ගෙදර යන්න කියලා. මොකද රටේ ජනතාව මේ වෙලාවේ ජනාධිපතිවරයා බලාගෙන ඉන්නවා ඡන්ද ප්‍රකාශ කරන්න. මැතිවරණය සම්බන්ධයෙන් පෙපරල් සංවිධානයේද අදහස් පළ කළා. මේ රටේ ජනතාවට වසර 4කට පස්සේ තමන්ගේ කැමැත්ත මේ මහජන නියෝතයෙන් සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න ලැබෙන අවස්ථාව. ඔවුන්ගේ ඍජු අදහස් ප්‍රකාශ කිරීමක් තමයි තිබුණේ. අරගලය හරහා අපි එළි දැක්කේ ඒක. මේ රටේ ජනතාවගේ මූලිකම අයිතියක් මේ පාලකයා පත් කරගන්න මැතිවරණ හරහා. ඒ නිසා ඒවා විනිවිද භාවයක් සහිතව ක්‍රියාත්මක වීම අවශ්‍යයි. මැතිවරණ දිනය රහස්‍ය දිනයක් හැටියට අපි සලකන්නේ නැහැ. නමුත් ඒ පිළිබඳව තීන්දුව ගැනීමේ ඉඩ මැතිවරණ කොමිසමට තියෙනවා. ඒ වගේම අපි විශ්වාසය තබනවා මේ ඉදිරි මැතිවරණයේ නිදහස සාධාරණව පවත්වා ගන්නට ඔවුන් ගත හැකි ක්‍රියාමාර්ග සියල්ල ගනී කියලා.